අපේ දුදෙම ලැස්සලා අංකලා කතා කරාට 10 මාරණකව නිදාගත්තා. මොකද නියෝ පිරා වෙලා වැඩිහින් ගෙතරවෙයි හින්ද. දැන් අපි යන්න හදන්නේ අද දවසේ අපේ first what do you call the destination? Then අපි අවල තියෙන අපේ mandatory first stop එක මම ඔයාලට කලින් කිව්වේ Montreal. අපි දැන් මේ hike එක පටන් ගන්න හදන්නේ මේක ඇත්තටම පොඩි hike එකක් මම හිතන්නේ සාමාන්‍ය කෙනෙකුට නම් විනාඩි 15කින් 20කින් යන්න පුළුවන්. මම වගේ කෙනෙකුට නම් විනාඩි 30ක් 40ක් විතර යයි. ඉතින් hike එක ඉවරුනහම ලස්සන view point එකක් තියෙනවා අපිට city එකේ skyline එක බලන්න පුළුවන්. ඒ වගේම තව මොනවද උඩට තියෙන්නේ කියලා අපි හිමීට ගිහිල්ලා බලමු. අපි මොන්ට්‍රියල් ආපු දවස නම් ඇත්තටම හරිම හොඳයි. මොකද අද ටෙම්පරේචර් එක තියෙන්නේ +10 වගේ ලිමිට්ස් වල විතරයි. -1 වුණා මගේ දැන ටිකක් රෑ වුණාම ඒ වුණාට පොඩ්ඩක්වත් වහින්නෙත් නැති හින්දා අපි දෙන්නට පුළුවන් හිම වලින් කව වෙච්ච ලස්සන මොන්ට්‍රියල් සිටි එක හොඳටම එන්ජොයි කරන්න. මේ මගේ සෙකන්ඩ් වින්ටර් එක. මම කලින් වලට කිව්වා වගේ මේක ඩැරන්ගේ ෆස්ට් වින්ටර් එක. ඒ නිසා ඩැරන්ගේ නම් ස්නෝ කවර්ඩ් මවුන්ටන් එකක හයික් එකක් යන ෆස්ට් ටයිම් තමයි මේ. හැබැයි මම නම් ගිය වින්ටර් එකේ මොහ කොලෙජ් එක ළඟම තියෙන චෙඩොකි ට්‍රේල් එකේ මේ වගේම හයික් එකක් ගියා. ඔයාලා මාත් එක්ක මගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ජර්නි එකේ මුලින් ඉඳලම හිටියා නම් සමහරකට ඔයාලා එක දකින්න ඇති. ෆයිනලි අපි දැන් view point එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද මොන්ට්‍රියල් සිටි එකේ ලස්සන view එක කියලා. අපි හිතුව සෙල්ෆි එකක් ගන්නවට වඩා අපි දෙන්නා මෙහෙම වීඩියෝ රෙකෝඩ් කරගෙන ස්ක්‍රීන්ෂොට් කරලා ෆොටෝ එකක් ගමු කියලා මෙතන. අපි දෙන්නා බොහොම අමාරුවෙන් ෆෝන් එක සෙටප් කරලා මෙතන ෆොටෝස් ගන්න ට්‍රයි කරන නිසා අපි වගේම හයික එක ඇවිල්ලා හිටපු කෙනෙක් අපේ ෆොටෝ එක ගන්න ඔෆර් කරා. ඊට පස්සේ අපි යටි කියලා ෆොටෝ එකකුත් ක්ලික් කරගත්තා. දැන් ගොඩක් සිතලින්ද අපි යමු මෙතන තියෙන මේ ශාලේ එක ඇතුළට. මේ ශාලේ එක ඇතුළත තිබ්බ රෙස්ටෝරන්ට් එකකුයි අපිට පොඩ්ඩක් රෙස්ට් කරන්න ඒරියා එකක්. ටික වෙලාවක් අපි රිලැක්ස් එකේ ඉඳලා බිල්ඩින් එක ඇතුලේ ඉඳලා ඔන්න දැන් අපි ආයෙත් යන්න හදන්නේ. මම ඔයාලට කියවනේ මට මේ හයික එක ඉවර කරන්න විනාඩි 30ක් විතර වගේ ගියා කියලා. හැබැයි ආයෙත් පහලට එද්දී අපි විනාඩි 10ක් විතර වගේ අපි ස්ටාර්ටින් පොයින්ට් එකට ආවා. මගේ කකුල් දෙක දැන් ගැහෙනවා. ඕකේ එක දිගට පඩි පෙළවල් බැලලා. හැබැයි අපි දැන් මොන්ට්‍රියල් ගිහිල්ලා view point එක බලලා පොර රෝමත් දාලා ආවා. දැන් අපිට යන්න තියෙන්නේ අපේ second stop of the day World Trade Center එකට. යන්න අපි. දැන් අපි දෙන්න පයින් ආවා ඩවුන්ටවුන් මොන්ට්‍රියල් වලට. අපි මේ ලස්සන ඉටාලියන් කැෆේ එකට ආවා බ්‍රෙක්ෆස්ට් වලට මොන හරි අරගෙන යමු කියලා සෑන්ඩ්විච් එකක්. ඇත්තටම අපි බ්‍රෙක්ෆස්ට් වගෙන ආවට දැන් වෙලාව දවල් දෙකමාරට විතර ඇති. අපිට යන්න තැන් ගොඩක් තියෙන නිසා කන්න වෙලාව නාස්ති කරන්න බැරි නිසා අපි අපේ සෑන්ඩ්විච් එකයි ඔරෙන්ජ් ජූස් එකයි අරගෙන ලිස්ස ලිස්ස වැටි වැටි මන්නං ඇත්තටම එක පාරක් හයියෙම වැටුණා. දැන් අපි වෙලා තියෙන්නේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට. මල මෙතනට යනවා නම් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් එකට Google Maps වල ලොකේෂන් එක සෙට් කරගෙන එන්න. හෝටල් එකේ තියෙන බිල්ඩින් එකේම තමයි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක තියෙන්නේ. අපි පොඩ්ඩක් කන්ෆියුස් වෙන අය නිසා දැන් මම වොයිස් කරගෙන යද්දි තමයි මට මතක් වුණේ තාම මමගේ ඉන්ට්‍රෝ එක අද දවසට කරේ නැහැ කියලා. හරියටම අවුරුද්දකට කලින් මම කැනඩාවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. මගේ නම විශාරා. මම දන්නා හැබැයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. අපි දැන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ආවේ මොන්ට්‍රියල් වලට ආවොත් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ තියෙන මේ ලස්සන view එක බලන්න නැතුව යන්න බැරි නිසා. ඉතින් මගේ mandatory Instagram clicks ටික අරගෙන අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි දෙන්න දැන් ඇවිල්ලා තියෙන්නේ crew collective cafe එකට. ඔයාලා Montreal එනවා නම් මෙන්න මේ ලස්සන cafe එකට එන්න අමතක කරන්න එපා. මම ඔයාලව කලින් අරන් ගිහපු තැන් දෙක වගේම මේ stop එකත් mandatory stop එකක්. අපි අදින් cafe එක හොඳටම crowded. මම ගත්තා ලාට් එකක්, ඩරන් ගත්තා matcha latte එකක්. මේ දෙක බිබ්බි අපි දෙන්න දැන් යන්න හදන්නේ Montreal වල තියෙන Notre Dame Cathedral එකට. අපි දෙන්න ඉක්මනට ඇවිදගෙන ගිහින් මොකද කැතිඩ්‍රල් එක තව පැය භාගයකින් විතර වහන නිසා එපාක එක තියෙන කැතිඩ්‍රල් එක ඉස්සරහමයි. එතන වයිබ් එක හරිම ලස්සනයි. දැන් අපි යමු කැතිඩ්‍රල් එක ඇතුළට. අපි දෙන්න එහෙම හිතාගෙන ගියාට අද දවසේ චර්ච් එකේ රිලිජියස් සෙලිබ්‍රේෂන් එකක් තියෙන නිසා අපිට ඇතුළට යන්න බැරි වුණා. සෑඩ්ලි අපි දෙන්නට කැතිඩ්‍රල් එකට යන්න බැරි වුණ නිසා අපි හිතුව ඇතන ඉස්සරහ තියෙන මේ පාක් එකේ ඉඳලා ටකලා රිලැක්ස් කරමු, පොඩ්ඩක් වටේ වයිබ් එක එන්ජොයි කරමු කියලා.
අපිතන ඉන්න අතර අපි හොගත්ත මොන්ට්‍රියල් වල තියෙන ස්පෙෂල් ඔරිටර් එක ඊට පස්සේ අපි දැන් මේ ඉක්විටමීටර් කරගෙන යන්න හදන්නේ මොන්ට්‍රියල් වල තියෙන සෙන්ට් ජෝසෙෆ්ස් ඔරිටර් එකට. අපි එතනට යද්දී සන්සෙට් එක වෙලත් ඉවරයි ටිකක් කළු වෙලා තිබුණේ. හැබැයි හොඳ වෙලාවට අපිට චැපල් එකට යන්න දුන්නා. මොකද එතන තියෙනවා ෆ්‍රී ෂටල්ස්. අපි දෙන්න එතන ෂටල් එක අරගෙන දැන් යන්න හදන්නේ චැපල් එකට. අපි මේ ඔරිටර් එකට යන්න ප්ලෑන් කරේ නැහැ. හැබැයි ගියාට පස්සේ අපි දෙන්නට හරිම සතුටුයි. අපි දෙන්න දන්නේ නැතු වුණත් ගිහිලා තියෙන කැනඩාවේ තියෙන biggest catholic church එකට. කැතිඩ්‍රල් එකට අපිට යන්න බැරි වුණත් අපිට මේ ඔරිටර් එකට යන්න ලැබිච්ච ගැන හරිම සතුටුයි. ඉතින් ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් වෙලා චර්ච් එකේ ඉඳලා ප්‍රේ කරලා ඇත්තටම ගොඩක් සතුටින් දැන් අපි ආයෙත් යමු මොන්ට්‍රියල් ඩවුන්ටවුන් පැත්තට. දැනට අපි දැන් 3කට විතර ගියා. ඉතින් අද දවසේ අපි ගොඩක් ඇවිද්දා. ඒ අරෙන් අපි හැමලම ට්‍රයි කරා බස් එකයි මෙට්‍රෝ එකයි විතරක් ගන්න. මොකද අපිට අන්ලිමිටඩ් වීකෙන්ඩ් පාසස් දෙකක් තිබිච්ච නිසා. මේ වීකෙන්ඩ් පාසස් ගැන අපි මොන්ට්‍රියල් ආපු බ්ලොග් එක කලින් බ්ලොග් එකේ මම ෂෙයා කරගත්තා. ඉතින් ඔයාලට තාම එක බලන්න බැරුණා නම් අනිවාර්යයෙන්ම බලන්න. ඕනේ දැන් අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ අද දවසේ අපේ 5 වෙනි ස්ටොප් එකට. නෑ අපි ක්‍රිස්මස් ට්‍රී එකක් ගන්න නම් නෙමෙයි ආවේ. අපි ක්‍රිස්මස් ට්‍රීස් විකුණන තැනක් පහු කරගෙන යන්න හදන්නේ අපි දෙන්නගේ මොන්ට්‍රියල් වල තියෙන ෆස්ට් ක්‍රිස්මස් විලේජ් එකට. අපි ගිහිල්ලා බලමු ටොරොන්ටෝ වල තියෙන ක්‍රිස්මස් විලේජ් වගේද ඊට වඩා මේ ෆ්‍රෙන්ච් වයිබ් එක ගොඩක් වෙනස්ද කියලා. මේ වෙද්දි නම් ඇත්තටම අපිට ගොඩක් අදට සීතල දැනෙන්න ගත්තා. ඒ හින්දා අපි හිතුවා අපේ ෆේවරිට් ක්‍රිස්මස් ඩ්‍රින්ක් එක තමයි මේ මුලඩ් වයින් එක. අපි එතන මියුසික් එන්ජොයි කරන්න ගාවම අපේ මුලඩ් වයින්සත් එන්ජොයි කරමු කියලා. ක්‍රිස්මස් මාකට් එකකම තියෙන ක්‍රිස්මස් කෑම බීම ෆොටෝ ඔපර්චුනිටිස් ඔක්කොම මේ විලේජ් එකේ තිබ්බා. ඒගේ ෆයර් ප්ලේසස් වල අපිට පුළුවන් එතනින් මාෂ්මලෝස් අරගෙන ස්මෝස් හදාගන්න. සීතලේ ගෙහි ගෙහිද්දින් මේ ෆයර් ප්ලේසස් නම් මාරු විදිහට වටිනවා. අපි දෙන්නේ ක්‍රිස්මස් විලේජ් එකේ පොඩි රෝමක් දාලා දැන් යන්න හදන්නේ දෙවෙනි ක්‍රිස්මස් විලේජ් එක බලන්න. මේ ක්‍රිස්මස් විලේජ් එක නම් ඩවුන් ටවුන් කිට්ටුවමයි තිබ්බේ. ඒ නිසා ගොඩාක් ක්‍රවුඩඩ්. ඒ නිසා අපි කලින් ගිහපු මාකට් එකට වඩා මෙතන වයිබ් එක ගොඩාක් හොඳයි. ඒ වගේම වීව්ස් උත් හරිම ලස්සනයි. ඉතින් අපි පොඩි රෝමක් දාලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ ලයිව් බෑන්ඩ් එකක් මම හිතන්නේ කලින් ප්ලේ කරලා හරිය නැත්තම් ප්ලේ කරන්න ලෑස්ති වෙනවා. අපි දෙන්නේ මේ මාකට් එකේ මේපල් ටැෆිස් ට්‍රයි කරමු කියලා ආවේ. මේපල් ටැෆිස් කියලා කියන්නේ කියුබෙක් වල ට්‍රැඩිෂනල් කල්චර් එකට අයිති දෙයක්. හැබැයි මාකට් එක ගොඩක් ක්‍රෝඩඩ් නිසා ඇත්තටම අපිට අමතක වුණා ඒක ට්‍රයි කරන්න. ඔන්න දැන් අපි දෙන්න විදගෙන යන්නේ මොන්ට්‍රියල් වල තියෙන ලොකුම ආර්ටිස්ටික් ඇන්ඩ් කල්චරල් කොම්ප්ලෙක්ස් එක ළඟින්. ඇත්තටම අපිට මොන්ට්‍රියල් ගියම සම්පූර්ණයෙන්ම වෙනස්ම වයිබ් එකක් එන්නේ කැනඩ කියලා හිතන්නත් බෑ. මොකද ඇතිතර රෑවෙනකල් කරන්න ඇක්ටිවිටීස් තියෙන මොන්ට්‍රියල් වල. ඒ නිසා අපි ප්ලෑන් කරේ නැති වුණත් අපිට මේ පැය 24 බලන්න දේවල් ගොඩාක් තිබ්බා. ඊට පස්සේ අපි චයිනා ටවුන් එකේ ඉඳලා බස් එක ගන්න හදන්නේ තවත් ගොඩක් ලස්සන තැනකට යන්න. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඕල්ඩ් මොන්ට්‍රියල් වල තියෙන මෙන්න මේ ෆෙරිස් වීල් එක බලන්න. මේ වෙද්දි නම් අපි දිනට හොඳට මහන්සි. ඊටත් වඩා ගොඩක් සීතලයි. අපිට පුළුවන් ටිකට්ස් ගත්තොත් මේ ෆෙරිස් වීල් එකේ පොඩි රෝමක් යන්න. කොච්චර සීතල වුණත් දැනෙන්නේ නැහැ. මොකද කම්පාර්ට්මන්ට්ස් කවර්ඩ් ඒවා. මේ වෙලාවෙද්දි නම් අපි දෙන්නට මොන ෆෙරිස් වීල් එකකවත් රෝමක් යන්න හිතෙන්නේ නැහැ. තිබ්බ මහන්සිය හින්දා පොඩ්ඩක් සීතල දැනෙන එක අඩු වෙන්න අපි එතන තිබ්බ කැෆේ එකක් ඇතුළට ගියා. ටික වෙලාවක් එතන ඉඳලා පොඩ්ඩක් රිලැක්ස් කරලා අපි දැන් ආයෙත් යමු ඕල්ඩ් මොන්ට්‍රියල් පහු කරගෙන. අනිවාර්යෙන් මේ වගේ ලස්සන තැනක ගන්න ඕනේ මැන්ඩටරි ක්ලික්ස් ටිකත් අරගෙන. දැන් අපි පයින්ම කොහෙද යන්න හදන්නේ? ඇත්තට පයින් යන්න බෑ. අපිට බස් එක ගන්න උනා. අපි ගියා ෆෑමන් බේකල් එකට. අපි ගිහිල්ලා ගත්තා එක එක ජාතින් බේගල්ස්. මේ බේකරි එක තමයි මොන්ට්‍රියල් වල තියෙන පැය 24ම ඇරලා තියෙන, ඒ වගේම එහි ඉස්සල්ලාම ඇරලා තියෙන බේගල් බේකරි එක. බේගල්ස් එක ගත්ත ගමන් අපි ඉක්මනටම ගෙදර ගියා. දවසෙත් අපේ ගෙදර යබියන් එක තමයි. යබියන් එකට යද්දී අපිට හෝස්ට් මෙසේජ් එකක් එවලා තිබ්බා. යා සර්ප්‍රයිස් එකක් දීලා තියෙනවා කියලා. මේක නම් හරිම ස්වීට් ජෙස්ට් එකක්. ඉතින් මං ගිහිල්ලා යාගේ සර්ප්‍රයිස් gifts දෙකත් collect කරගෙන මෙන්න මේ ලස්සන බෑක්යාඩ් එකේ නයිට් වීව් එකත් පොඩ්ඩක් එන්ජොයි කරලා මට ලොන්ඩ්‍රි වගේක් කරන්න තිබ්බා. මං කලින් වලට පෙන්නුවනේ අපිට වෝෂර් ඇන්ඩ් ඩ්‍රයර් හම්බෙලා තේනවා කියලා. ලොන්ඩ්‍රි වෙන්න දාලා දැන් අපි දින ඉක්මනටම ඩිනර් ගන්නවා. අපි ඩිනර් එක මොන්ට්‍රියල් වල ක්ලාසික කෑම. දවස් දෙකේම අපි දෙන පුළුවන් තරම් මොන්ට්‍රියල් වලට ස්පෙસિෆික් කෑමම ට්‍රයි කරා. අද නම් අපි ඉක්මනටම කල නිදා ගන්න ඕනේ. ඊළඟ දවසේ මම නම් උදේම නැගිටලා 9 වගේ වෙද්දී ලෑස්ති වෙනවා. අපිට 10ට බස් එක ගන්න තියෙනවා ආයෙත් ටොරොන්ටෝ වලට එන්න. මේන රෙඩි වෙලා ඉන්න අපි දෙන්න. මං රෙඩි වෙලා ඉවරලා ඔයාලට පොඩ්ඩක් Airbnb එක පෙන්නන්න වටේ රෙකෝඩ් කරගත්තා. දැන් අපි දෙන ඉක්මනට යන්න ඕනේ අපේ මෙගා බස් එක ගන්න. අපි දෙන මොන්ට්‍රියල්
හෝටල්වල හිටපු මේ දවස් දෙක අපි ගොඩාක් එන්ජොයි කරා. ඒ වගේම ගොඩක් ගොඩක් තැන්වලට ගියා. මේ හැමදේක්ම අපිට කරගන්න පුළුවන් වුණේ වහින්නේ නැතුව, ස්නෝ කරන්න නැතුව හොඳ වෙදර් එකක් මේ වීකෙන්ඩ් එකේ තිබුණ නිසා. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි මෙගා බස් එකේ මොන්ට්‍රියල් වලට ඇවිල්ලා බැස්ස තැනටමයි. සෑඩ්ලි අපිට ටොරොන්ටෝ වලට යන්න තියෙන්නේ අපි ආපු විදිය මෙගා බස් එකක් නෙමෙයි, කෝච් කැනඩා කියලා වෙන බස් එකක්. කෝච් කැනඩා බසස් වල සීට්ස් රිසර්ව් කරන්න බැරි නිසා අපිට සීට්ස් වලට දාපු බුකින් එකට රිෆන්ඩ් එකකුත් හම්බුණා. මොන්ට්‍රියල් වලට බයි බයි කියලා අපි දැන් යමු අපේ ගෙදර හොයාගෙන ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකට. පැය 6ක බස් රයිඩ් එකක්. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කිංස්ටන් වලට. බස් එක මෙතන විනාඩි 30ක් 35ක් විතර නවත්තගෙන ඉන්නවා කියනවා. එහෙනම් එතරම් තියෙන ටීම්ස් එකකට අපි ආවම කරේ ගන්නකොට අපි හරියම නිදිමතයි, කකුල් දෙක රිදෙනවා, හොඳටම අපි අරින්න ගොඩක් වැඩි. දැන් අපි පොඩි ටීම්ස් එකක් අරගෙන ෆුඩ් එකක් කන්න කියලා ඉන්නවා. බස් එක මිස් වෙයි කියලා බයික් වෙන්න වයිත් අපි දෙන බස් එකට ඇවිල්ලාම කමු කියලා කතා වුණා. ඊට පස්සේ අපි කිංස්ටන් ඉඳලා ටොරොන්ටෝ යන එක ඉක්මනට ආවා වගේ මට තේරුණේ. ෆයිනලි අපි ආවා යුනියන් ස්ටේෂන් එකට. මංගලව නිතරම එක්කන් එන ටොරොන්ටෝ වල තියෙන යුනියන් ස්ටේෂන් එක තමයි මේ. බස් එක ඉඳලා අපි ආවා ටොරොන්ටෝ ස්ටේෂන් එකට. ඕල්මෝස්ට් අපි ගෙදර ඉන්නේ. ඒක ට්‍රේන් එක. කැනඩාවෙල් අපි දෙන්න ගියපු ෆස්ට් ගෙටවේ එක ඉවර කරලා ඔන්න ෆයිනලි අපි දෙන්න දැන් ගෙදර යන්න තමයි හදන්නේ. දැන් ඉතින් අපි දෙනට ටොරොන්ටෝ ඉඳලා හැමිල්ටන් රිලැක්ස් එකේ ගෝ ට්‍රේන් එක යන්න තමයි තියෙන්නේ. පැයයි විනාඩි 15කට පස්සේ අපි දෙන්නව වෙස්ට් හබ් ගෝ අපේ ගෝ ස්ටේෂන් එකට. මොන්ට්‍රියල් වලට වගේ අපිට මෙහෙ ස්නෝ නැති නිසා සීතලත් අඩුයි. කොහොමත් වෙස්ට් සයිඩ් එකට සීතල අඩුයි. දැන් මට උනේ හොඳට ගෙදර ගිහලා නිදා ගන්න. දැන් ගෙදර ආපු ගාම වාෂ් දාලා රිලැක්ස් එක ඉන්න රෙඩි වෙලා තියෙන්නේ. අපි දෙන මේ දවස් දෙක තුනට කිලෝමීටර්ස් 1200ක් ට්‍රැවල් කරලා තිනවා මම බැලුවම. මම හිතනවා ඔයාලා අපේ මේ මොන්ට්‍රියල් ට්‍රැවල් ලොග්ස් ඔක්කොම එන්ජොයි කරයි කියලා. ඒ වගේම මත් එක මගේ ඉන්ස්ටාග්‍රම් account එකට කනෙක්ට් වෙන. ඔයාලා මොන්ට්‍රියල් යන්න ඉන්නවා නම් ළඟදී මම හිතනවා මම හදලා තියෙන highlight එක ඔයාලට ගොඩක් useful වෙයි කියලා. මම ඔයාලව ඊළඟ vlog එකකින් ඉක්මනටම හම්බ වෙන්නම්. එතකල් bye bye.